iPhone කියලා පිළිගන්න තරියාස ප්‍රොඩක්ෂන් YouTube channel එකට අද අපි review කරන්න යන්නේ Xiaomi AirDots 2 එක. review එකට යන කලින් thank you කියලා කියනවා මට මේක gift කරපු කෙනාට මේක මට review කරන්න chance එක ලබා දුන්නාට සහ මේක experience කරන්න chance එක ලබා දුන්නාට ඉතින් මේක AirDots 2 එක කියලා කිව්වොත් මේක ඇත්තටම original AirDots 2 එක නෙමෙයි මේක ඇවිල්ලා එක copy එකක් ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ copy එක නියමටම නිර්මාණය කරලා දෙනවා කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන් ඉතින් මේ වෙද්දි box එක මං ගාව නැහැ ඉතින් කලින් මට box එකත් එක්ක තමයි ලබා දීලා තිබුණේ මේක review කරන්න සහ පාවිච්චි කරන්න ඉතින් box එක මම unbox කරලා සෑහෙන කාලයක් use කරා ඒක නිසා මම පහුගිය මාස කීපේ කාර්යබහුල වෙලා හිටපෙන්න මට මේ video create කරගන්න chance එකක් හම්බුනේ නැහැ ඉතින් දැන් මට box එක හොයාගන්න බැරි වුණා unboxing video එකක් එක්ක ඕගොල්ලන්ට video එක නිර්මාණය කරන්න. ඉතින් අද රිවිව් එක අරගෙන එනවා කොහොම වුණත් මේ Xiaomi AirDots 2 එකේ. ඉතින් මතක් කරන්න ඕනේ මේක ඉතාමත් හොඳට ඒගොල්ලෝ කොපියක් උනට නිර්මාණය කරලා දෙනවා කියලා කියන්න පුළුවන්. මේකේ build quality එක ඇත්තම හොඳයි. මේකේ outer look එක ගැන කතා කරමු. මේකේ උඩ MI logo එක දාලා ඒගොල්ලෝ design කරලා දෙනවා. ඒත් එක්කම මේක මෙන්න මේ විදියට ඕපන් කරන්න පුළුවන් අපිට මේකේ කේසින් එක charging කේසින් එක. ඉතින් මේ charging කේසින් එකේ පියන මේගොල්ලෝ magnetize කරලා තමයි දාලා තියෙන්නේ. ඒගොල්ලෝ නියමටම නිර්මාණය කරලා තිනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඕපන් කරගුවාම මෙතන Xiaomi AirDots 2 දෙකම බලා ගන්න පුළුවන් අපිට Bluetooth headset දෙක. ඉතින් අපිට මේ දෙක කණේ ව්‍යා කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මේ පේන විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපි මෙන්න මේ විදිහට charging case එකෙන් අයින් කරපු ගමන් මේක pair මතක් කරන්න ඕනේ අපිට එකක් යූස් කරලා සින්දු අහන්න පුළුවන් ඒ කියන්නේ දකුණට හරි වමට හරි විතරක් මේක කනට දාගෙන සින්දු අහන්න පුළුවන් එකකින් විතරක් ඉතින් මතක් කරනවා මම මේක මාස එකමාරකට වැඩි කාලයක් යූස් කරා මේ charging case එක අපිට charge කරන්න පුළුවන් දෙපාරක් විතරයි ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේකේ full charge එකක් යන 100 100ක් ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන එයා වඩයක් charge වෙන 100 100ක් charge වෙන at least පැයකට කිට්ටු කාලයක් යනවා විනාඩි 45ක් 50ක් වගේ යනවා ඒ වගේ කාලයක් යනවා එකක් charge වෙන ඉතින් දෙකම එකපාර දැම්මාට පස්සේ අපිට full charge එක ගන්න පුළුවන් දෙකේම 100 100ක් ගන්න පුළුවන් පැයක් ඇතුළත කාලයක් වගේ ඉතින් අපිට charge කරන්න පුළුවන් දෙපාරයි ඉතින් තුන් පාරක් charge කරන්න පුළුවන් තුන්වෙනි පාර 50ක් වගේ තමයි charge වෙන තුන්වෙනි charge එකේදී එතකොට casing එකේ තියෙන battery එක බහිනවා මොකද මෙන්න මේ earbuds වල තියෙන battery වගේම මේ casing එකේත් battery එකක් තියෙනවා ඉතින් අපි micro usb එකක් හරහා අපි charge කරන්නේ මේ casing එකේ තියෙන battery එක ඒක චාර්ජ් කරලා ඒ බැටරියකින් තමයි මෙන්න මේ දෙක චාර්ජ් වෙන්නේ. ඇත්තම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන හෙඩ්සෙට් එකක් කියලා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. කොපියක් වුණාට නියමරම ඒගොල්ලෝ නිර්මාණය කරලා තිනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේකේ ඔරිජිනල් Xiaomi AirDots 2 එක මේ වෙද්දි දැන් ලංකා රුපියල් 10000ක් වගේ මුදලකට තමයි ඔයගොල්ලන් මිලදී ගන්න වෙන්නේ. නමුත් මේ කොපි මේක ඇත්තටම කොපි වර්ෂන් එකක් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ඉතාමත්ම හොඳයි ඒත් එක්කම මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් එහෙනම් එක දිගට අපිට සින්දු අහන්න පුළුවන් 100% ෆුල් චාර්ජ් කරගත්තට පස්සේ පැය දෙකකට කිට්ටු වෙන්න ඊට වැඩි කාලයක් දෙකමාරක් තුනකට කිට්ටු වෙන කාලයක් අනිවාර්යයෙන්ම සින්දු අහන්න පුළුවන් එක දිගට මම මේක යූස් කරලා තියෙනවා ඒ වගේ ඒත් එක්කම ආයේ අපිට චාර්ජ් කරලා ආයෙත් ඒ වගේ කාලයක් යූස් කරන්න පුළුවන් කේසින් එකෙන් ඇට්ලීස්ට් අපිට චාර්ජ් කරන්න පුළුවන් දෙපාරක් වගේ තමයි 100% ඉතින් තුන්වෙනි පාර 150ක් චාර්ජ් කරගත්තට පස්සේ ඒකෙන් අපිට සින්දු අහන්න පුළුවන් පැයක් වගේ තමයි කාලයක් ඉතින් අපිට ලොง ට්‍රිප් එකක් යනවා නම් මේක සම්පූර්ණ 100%ක් චාර්ජ් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් පැය 4ක 3ක වගේ ට්‍රිප් එකක් යනවා නම් මේක ප්‍රමාණවත් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් මේකේ චාර්ජ් එක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට හැබැයි ටික කාලයක් යනවා මේක රිමූව් කරලා ආයේ කේසින් එකට දාලා තියන්න ඕනේ චාර්ජ් කරන්න ඉතින් අන්න ඒ පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එක තියෙනවා Bluetooth headset එකක් යූස් කරද්දී ඉතින් මේක තවත් වැඩිදුර තොරතුරු කතා කරන්න කියද්දී හැම මේකට ඇප් එකක් මොකුත් නැහැ ඔබයාගේ ෆෝන් එකේ Bluetooth ඔන් කරලා කෙලින්ම කනෙක්ට් කරගන්න පුළුවන් මේකේ Bluetooth අමුතෙන් ඔන් කරන්න යන්න දෙයක් නැහැ Bluetooth ඔන් කරපුවම ඔටෝමැටිකලි පෙයා වෙනවා ඉතින් ඒත් එක මතක් කරන්න ඕනේ මේකේ දෙකේම
ईयरबड्स දෙකේම බටන් එකක් තියෙනවා ෆිසිකල් බටන් දෙකක්. ඉතින් ඒක උමු ගමන් අපිට සින්දුව කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව හැමරා පෝස් ඇන්ඩ් ප්ලේ විතරයි තියෙන්නේ. නෙක්ස්ට් වත් කිසිම දෙයක් වොලියුම් අප් ඩවුන් මුකුත් නැහැ. ඉතින් දෙපැත්තෙම තියෙන බටන් දෙකෙන් අපිට සින්දුව පෝස් කරගැනීමේ සහ ප්ලේ කරගැනීමේ හැකියාව විතරයි තියෙන්නේ. ඒක මතක් කරන්න ඕනේ. ඉතින් මේකේ දක්වපු එක ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි සමහර වෙලාවට මේ ඊයර්බඩ්ස් දෙක වෙයා කරගත්තට පස්සේ සමහර වෙලාවට කනෙක්ට් වෙන්නේ නැති වෙනවා එකක්. ඉතින් එතකොට කරන්න තියෙන්නේ එකක් ගලවලා ආයෙ කේසින් එකට දාලා ආයෙ වෙයා කරගත්තම දෙකම ඔටෝමැටිකලි වෙයා වෙනවා. තව දවසක් මට වුණා මම මේ දෙකම වෙයා කරගෙන ඉඳදී දකුණු පැත්තේ කනේ ප්ලේ වෙන සින්දුව ටිකක් ඉස්සරහින් ප්ලේ වෙනවා. ඒත් එක්කම වම් පැත්තේ ප්ලේ වෙන සින්දුව ටිකක් ඩිලේ වුණා. එකම සින්දුව අදියර දෙකක ප්ලේ වුණේ. ඒ කියන්නේ දකුණු පැත්තේ කණින් ඉස්සරලාම ඇහෙනවා සින්දුව, මේ පැත්තෙන් ටිකක් පරක් වෙලා ඇහෙනවා. එතකොට මම ටග් ගාලා කේසින් එකට දාලා දෙකම ආයෙ දාගත්තට පස්සේ හරි ගියා. ඒක එක දවසයි වුණේ, මාස එකමාරක්කටත් වැඩි. මම හිතන්නේ ඇත්තටම මාස දෙකක් තුනක් විතර මම යූස් කරා මේක. ඇත්තටම කිව්වොත් ඉතින් මේ යූස් එක්ස්පීරියන්ස් එක තමයි මම ඕගලන්ට දැන් ෂෙයා කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ඒත් එක්කම සමහර වෙලාවට ෆෝන් එකේ සහ මේකේ දෙකේම බැටරි බැහැලා තියෙන අවස්ථාවක ෆෝන් එකේ 100ට විස්තර වඩා බහලා තියෙනවා නම් ඒත් එකම AirPods 2 එකේ 130කට වැඩි බැටරි බහලා තියෙනවා නම් සමහර වෙලාවට අපි වෙයා කරගෙන ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවට පොඩි කනෙක්ෂන් ඩ්‍රොප් එකක් වෙනවා, සින්දුව කැඩි කැඩි ප්ලේ වෙන වෙලාවල් තියෙනවා. එතකොට ෆෝන් එක අතර ගන්න වෙනවා. එතකොට මම හිතන්නේ ඩිස්ටන්ස් එකට පොඩ්ඩක් බලපානවා බැටරි ලෙවල් එක. ඉතින් ආ ෆෝන් එක ටිකක් ළඟට ගත්තට පස්සේ ඔන්න හරියට ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බැටරි ලෙවල් එක අඩු නම් විතරයි බලපාන්නේ. අනිත් වෙලාවට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම තවම එක දවසක් වුණා මම දෙකම වෙයා කරගෙන ඉඳද්දි සාක්කුවේ ෆෝන් එක දාගෙන ඉඳද්දි එකපාරටම දැන් සෑහෙන වෙලාවක් මම බස් එකක් යනකම් බලාගෙන හිටියා බස් හෝල්ට් එකේ වෙලා. ඊට පස්සේ මම එකපාරටම පිටිපස්සට හැරුණා. ඒ කියන්නේ මම එක දිගට ඉඳපු ඉරියව්වේ වෙනස් වුණා. එතකොට මම එකපාරටම දෙකේම අන්පෙයා වෙලා එකපාරට සින්දු ඇහෙන්න නැතුව ගිහිල්ලා ආයේ මම හිඩෝ පොෂන් එකට ආපු ගමන් ආයෙ ටග් ගාලා පෙයා වෙලා සින්දු ආයෙත් ප්ලේ වෙන්න පටන් ගත්තා. ඉතින් මම දන්නේ නැහැ ඒක පොෂනින් වලට බලපානවද කියලා. ඒක විදිහට අපි ඉඳගෙන හිටියොත් එහෙම ඒක එතනට නිකන් ඒ තැනට පෙයා වුණා වගේ මොකක් හරි මට තේරුන්නේ නැහැ මොකක්ද මේ කියලා. එකපාරට හැරිච්ච ගමන් එකපාරට ඩිස්කනෙක්ට් වුණා. ආයෙ එතෙන්ට ආපු ගමන් ආයෙ කනෙක්ට් වුණා මොකක් හරි වුණා. ඉතින් ඔන්න ඔය ඩිස්ඇඩ්වාන්ටේජස් තුන තමයි මට මේකෙදි හම්බුනේ මාස 3ක දෙකමාරක වගේ එක්ස්පීරියන්ස් එකක් ඇතුළත. ඉතින් මම ඒ කාල තුල හොඳට පාවිච්චි කරපු හොඳ බ්ලූටූත් හෙඩ්සෙට් එකක් නිසා මට හිතුණා රිවිව් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකේ සවුන්ඩ් ක්වොලිටි එක හොඳයි. ඇත්තටම ඩීටේල්ස් හොඳයි. අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිස් එකට ඉතාමත්ම වටින ඩිවයිස් එකක් කියලා මම රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ Xiaomi Mi 2 කොපි මොඩල් එක. ඉතින් මේක ඔරිජිනල් එක නෙමෙයි. ඉතින් ඔරිජිනල් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්නේ පොඩ්ඩක් සවුන්ඩ් ඩීටේලි ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. Xiaomi AirDots 2 එක මම ඔරිජිනල් එකත් යූස් කරලා තියෙනවා එකපාරක් සින්දු අහලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තට පස්සේ මේකේ සවුන්ඩ්ස් වල පොඩ්ඩක් ලවුඩ්නස් එක තමයි වැඩි තියෙන්නේ. පොඩ්ඩක් ඩීටේලි ගතිය පොඩ්ඩක් අඩුයි. ඇත්තටම කිව්වොත් ප්‍රයිස් එකට ඉතාමත්ම වටිනවා කියලා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලටත්. ඉතින් අමතක කරන්න එපා මේ වගේ තාක්ෂණික කරුණු ටෙක්නොලොජි ගැන රිවියුස් හැම දෙයක්ම අන්බොක්සින් এডুকেෂනල් පැත්තේ ගොඩක් ටෙක්නොලොජි කන්ටෙන්ට්ස් අපේ වීඩියෝස් වල කතා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම තරිහස ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම පල්ලෙලා දෙන bell icon එක click කරගෙන නම් subscribe කරාට පස්සේ වීඩියෝ එක දාපු ගමන් notification එක ගෙන්න ගන්න. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාට වගේම ඔයාගේ සින්දු අහන day to day travel කරන යාළුවන්ටත් මේ ඩිවයිස් එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අමතක කරන්න එපා මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. වීඩියෝ හද නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒත් එක්කම මම මොනවා හරි තවත් ප්‍රශ්න තියෙනවා නම් මිල ගණන් දැනගැනීමට ඒත් එක්කම බයි කරන්න කොහෙද හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන් පල්ලෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම අලුත් මොනවා හරි කන්ටෙන්ට්ස් වලට අපිත් එක්ක බෙදා ගන්න තියෙනවා නම් ඉස්සරහට කරන්න ඕනේ වීඩියෝස් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අයිඩියාස් පල්ලෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අනිවාර්යයෙන් මතක් කරනවා subscribe කරන්න channel එක. ඊගා වීඩියෝ ඉක්මනට හම්බ වෙනකන් ගිහිල්ලා නම් thank you very much.